සබ්බම් පහය ගමනේයන් සියල්ල අතහැරදා යා යුතුය සියලු දේ අතහැරන ලෝකේ ඔබට මට පිහිටක් සරණක් අවසි මොහතක පිහිටක් සරණක් වන්නේ අප තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයමයි දානයන් අතරින් මහත්ඵල මහනිසංස ලබා දෙන උතුම් ධර්මදේශනාවක දායකත්වයක් ලබා ගැනීමට ඔබටත් මේ මොහොතේ සිට අවස්ථාව තිබෙනවා. දෙස් විදෙස් සිළු දිනාගේ හිතසුව පිණිස ඔබ ශ්‍රවණය කිරීමට කැමැති පරිදි විනයදර ධර්මදර මහා සංඝරත්නය වැඩමවා ධර්මදේශනාව පටිගත කර සියලු දෙනාටම වැඩිම පිරිසකට ශ්‍රවණය කිරීමට සහ ධර්ම දානයක් ලෙස ලෝකවාසී සිළු දෙනාගේම හිතසුව පිණිස ශ්‍රවණය කිරීමට කටයුතු සලස්වන අපේ පන්සල නාලිකාව තුලින් ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබ කල යුත්තේ තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වැඩිදුර විස්තර ලබා ගැනීමයි. අද දින මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් පින්කුසල් රැස්කර ගැනීමට කටයුතු සලසා ගන්නවා ඩුබායි රටේ සේවය කරන RM පද්මාවතී කුමාරි හාමි මහත්මිය සහ එතුමියගේ දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් පවුලේ සිරු දෙනා විසින් ඒ වගේම එතුමිය මේ පින්කම සිදු කර ගනිමින් ප්‍රධාන කොට අරමුණු කර ගන්නවා අංක 24 උල්පත්ගම ගලෙන් බිඳුනු වැව පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන W.M. සුමනාවතී කුමාරිහාමි තම ආදරබර මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට ඒ වගේම සෝමපාල විජේසිංහ තම පියාණන්ටත් H.M. ප්‍රදීප් චාන්දික තම පුතුණුවන්ටත් W. ජයතිලක සහෝදරයාටත් පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නත් එතුමිය බලාපොරොත්තු වෙනවා දේශකයන්න් වහන්සේ පද්මාවතී මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාටමත් ලෝකවාසී සිළු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අප තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් සුමధుර ධර්ම දේශනාවකින් සිදු කර දීම සඳහා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව අද දින වැඩම කොට වදාළන්නේ නම සිහිපත් කරන්න අවසරයි මට පූජ්‍යපාද ගොතටුව රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදු නදකින් පිළිගනු ලබමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු වන්දනා බේදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා බුදමු පුද සුන දන නම සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි ඔගොල්ල හිතන විදිහට සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට හේතු මොකද්ද? අපිට ප්‍රශ්න වලට උත්තර දිනවනේ. ප්‍රශ්න වලට හේතු මොකද්ද? නෑ නෑ එහෙම නෙවෙයි. දැන් ප්‍රශ්න වලට හේතුව කිව්වහම ආයිත් අපි උත්තරයක් දෙන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නෙට දෙන උත්තරෙම තමයි. දැන් අපි ධර්මයේ දන්න හින්දා අපි ඉදීම ගෙන්දට ගන්නවා. හැබැයි ඔව් ඒ තමයි ඒක එන්නත් ඔය දැන් උත්තරයට ආව ඉපදීම කියලානේ සියලුම මේ ප්‍රශ්න වලට හේතු මොකද කිව්වහම අපිට සාමාන්‍යයෙන් තේරෙන්නේ එක්ක ඉස්සරහා ඉන්න කෙනා නැත්නම් කලින් හිටපු කෙනෙක් නැත්නම් ඉස්සරහට එන්න ඉන්න කෙනෙක් නැත්නම් ඕ පිටිවසර ගියාම අපිට හම්බෙච්ච අම්මලා තාත්තලා නැත්නම් අපි ඉපදිච්ච තැන අපි ඉපදුනේ මෙතන හින්දායි ප්‍රශ්නේ ඕක ඔය සච්චිබංග සූත්‍රයේම සාරිපුත්ත හඳුරු කියන්නේ සත්වයන්ගේ දුකක් තියනවලු අර වගේ උත්පත්තියක් මට නොලැබුණේ ඇයි කියන එකට දැන් අපිට තද හිතෙන්නේ අපි අර වගේ පවුලක ඉපදුනා නම් හොඳයි ඔය එක අන්න ඒ වගේ දුක තියනවා කියලා සාරිපුත්ත හඳුරු මතක් කරනවා इके मे अत्रम मे लोके सीयलुम प्रश्न हेतु वरदी अर्थकथने मिस् इंटरप्रिटेशन क्या वरदवा वटह वटह गो वरदवा वटह गेन हिम तमाइ लोके सीयल प्रश्न हेतु इपदीम तमाइ दुकट हेतु बेहाल तीन हे भाई उदाहरण रूपेण इपदीमद दुकट हेतु नोदन गमद
අවිද්‍යා ප්‍රත්‍ය සංකාරනේ ඒතර සියලුම ප්‍රශ්න වලට හේතුව නොදන්නකම නොදනුවත්කම කියන එකෙන් වෙන්න තියෙන වැරදු මොකද්ද අපි අර්ථකථනය කරන අපි හිතන කියන කරන සමස්තය වැරදි නිකන් හිතන්න ඔගොල්ලෝ හරක් රැලක මැද ඉපදුනා කියලා ලොකු හරක් රැලක මැද ඉපදුනේ හරිද ඒ කියන්නේ වටේම බලන්න බලන්න පේන්නේ මොකද හරක්නේ හරිද ඒක හරක්ව දක්වන්නේ මස් මඩුවට නං අර මැද ඉපදලා ඉන්න හරකට දේනවද මම මේ දක්වන්නේ මගේ ජීවිතේ පූජා වෙන තැනකට මගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මරණ දඬු කියලා නෑනේ එයා නිකම්ම යන්නන් වලේ හොයනවා නේද එතකොට ඒ හරක් හරකා ඒ මැද ඉපදිච්ච හරකා එයාගේ ලෝකයේ සම්බන්ධ මොන විදිහේ ලස්සන දේවල් වර්ණනා කර කර හිටියා හරිද කොච්චර සුන්දර බලාපොරොත්තු තිබ්බත් ඒ කිසිම දෙයක් අවසානයේදී එළියෙන් බලන් ඉන්න අපිට තේරෙනව නේද සංවේගයට පත් වෙන තනක් වෙනවා මිසක දුකට පත් වෙන තනක් වෙනවා මිසක මේ හරක නොදන්න කම නිසාම තමන්ගේ ජීවිතේ පව නැති වෙනඳන්ට එනවා මිසක මෙයාට ලැබෙන කිසිම ආශිර්වාදයක් සහනයක් නැහැ කියන එක ඒක තේරෙනවද එහෙනම් සුවනාස එතනදී දැන් හරක මට හිතෙනවා මේ එතන නොදන්න කම හොඳයි කියලා මොකද දන්න කම දැනගත්තත් හරකට කරන්න දෙයක් නැහැ නේ දැනගත්ත කමං හරකා කියන නිර්වචනේ වර්ධිනවා දැනගත්ත ගමන් රැළෙන් මිදෙනවා ඒක වෙනසෝකේ ඇත්තම ඔය කියපුවේ හරි ඒ කියන්නේ මිනිස්සු බොහෝ දුරට සාමාන්‍ය ලෝකෙ සම්බන්ධව එච්චර හොයන්නේ නැති මොකද දන්නවද මේ ලෝකෙ සම්බන්ධව ඇත්ත දැනගත්තට පස්සේ Taman ජීවත් වෙන අර සාමාන්‍ය සිල්ලර වැඩ ටික කරගන්න බැරි වෙයි කියන දුක තියෙන සරලකතාව ඒක කියන්නේ නිකන් හිතන්න මිනිස්සෙට කිව්වොත් එහෙම මේ අල්ලපු ගෙදර හොරගම් කරලා ඊරෑ ඉස්සරහා ගෙදර අද මේ හොරු පයින්ද යන්නේ කියලා ආරංචියක් ආවොත් මොකද කරන්න කියන්නේ ඒ දැනුවත් වෙන එක හොඳයිද මිනිස්සෙට නරකයිද ඒක හොඳයිනේ ස්තුති කරලා සල්ලි දීලා කණ්ඩ දීලා සෑහෙන ලොකු පදක්කමක් දෙයි අපි හොඳ වෙලාවට ඔයා නිසා වේරුණී කියලා. ඒ වගේ වට අපි කැමති නේද? ඇයි ඒ? වටපිටාවේ අලාභයක් වෙනවා නම් පාඩුවක් වෙනවා නම් අපි ඒක කලින් දැනගත්තොත් අපිට ඒක නොවෙන්න අපි රකවල් දානවා. කැමරා දානවා මුරකාරයෝ ගේනවා පොලිසියට ගේනවා ඔක්කොම කරනවා. බුදුහාමුදුරුවෝ ඕකම අහනවා නේද? සර්ණසරගේ. වටේ ඉන්න ගෙවල් බිඳිනවා නම් හොරු. තමන් විසින් තමන්ගේ නිවස ආරක්ෂා කරගැනීමට ඔයාලා මොනවද කරන්න යනවා? ඒතර අද අපි කියනවා වගේ මෙදත් කියනවා සියලු ආරක්ෂාවල් දානවා ස්වාමීනි. බුදුහාමුදුරුවෝ අහනවා ඉතින් තමන්ගේ ළඟම ඉන්න මිත්‍රයව තමන්ගේ ළඟම නෑදෑයව තමන්ගේ අසල්වාසියාව මාරයා කියන හොරා ඇවිල්ලා කුදලගෙන යනවනේ එහෙනම් මරණයට පත් වෙනවනේ ඇස්පනා පිට නුඹලා ඒකට මොනවද කරේ අහනවා බලන්න තමන්ගේ ගේ හොරු බිඳී කියලා දැනගන්න ආරංචින මිනිස්සු කැමති හැබැයි තමුන්ව මැරෙනවා කියලා ආරංචිය කලින් කිව්වොත් ඒකට අකමැති හොඳ කතාවක් දෙන්න හරිද ඔය අද වගේම ඒ කාලේ පාව මිනිස්සු හුඟක් ආශ්‍රය කරානි ස්වාමීන් වහන්සේලා ළඟින්ම ඒක ගමයි පන්සලයි කියන්නේ ඒ අර්ථයත් එක්ක ඉතින් ලොකු සමයන වාසෙත් එක්ක මේ ගමේ හිටපු එක පවුලක් ඉතාලම කුළුපගයි දානෙ දෙනවා සිළු උපස්ථාන කරනවා සිළු දේවල් හොයා බලනවා දරුවෙක් බලා ගන්නවා වගේ ඉතින් මේ පවුලේ දරුවෙක් ඉපදිච්ච වෙලාවේ වැඩිහිටි තාත්තා ඇවිල්ලා ස්වාමීන් වහන්සේට කිව්වා අපිට යහපත් වාක්‍යයක් නැත්නම් ආශිර්වාදයක් ලියලා දෙන්න කියලා හරිද සුභාසින්චනය හරිද ඉතින් මේ මහත්තයා කිව්වා මේ හෙට එන්න මම ලීලා තියන්නම් කියලා. මහත්තයා හෙට පහුවෙන්දා උදේ පාන්දරම සතුටෙන් ආවා ලොකු හාමුදුරුව සිළු දනට ආශිර්වාද කරලා වාක්‍යයක් ලීලා තියයි කියලා. තුණ්ඩුව දුන්න අතර බලනකොටම මහත්තයා තරහ ගියා. ඒකේ තිබ්බේ මුලින්ම නුඹ මිය යාවා. මුලින්ම උඹ මැරේවා, දෙවෙනියට බිරිඳ මැරේවා, තුන්වෙනියට ලොකු පුතා මැරේවා, අවසානට ඉපදිච්ච කම මැරේවා. හරිද? ඔය එක්කම තරහ ගියා. මේ ආසන්න උදාහරණෙ මම හිතත් කිව්වේ මේ නිවන්සුව ලැබේවා කියලා කාට හරි ප්‍රාර්ථනාවක් කරොත් සුභාසින්චනයක් මිනිස්සු එක පිළිගන්නේ නැහැ සුභාසින්චනයක් කියලා. මිනිස්සු දන්නේ මොකද්ද? උඹ මැරියන් කියලා ප්‍රාර්ථනා කරා කියලා. මොකද නිවන්සුවේ කියන එක මිනිස්සු වර්තකතන කියලා දිනේ කොහොමද? මැරුණා නම් හොඳයි වගේ එක. නැත්නම් මේ මැරුණට පස්සේ හම්බෙන එක. ඔහොම නේද ඉන්නේ? ඔයාලට තේරෙනවද? මම ඉස්සෙල්ලා කිව්වා හොරු බින්දින එක කලින් දැනගන්න එකට අපි සතුරුයි. හැබැයි අපි මැරෙනවා අපි හොරු වරන් යනවා කියලා දැනගන්න එකට අපි දුකයි සබයයි. කැමති වෙන්නේ. ඔන්න ඕක තමයි කියන්නේ වරදවා වටහාගත් බවේදීන මෝඩකම කියලා. අර ඉස්සලා කිව්ව වගේ හරක් රැළ මස් මඩුවට දක්කනකොට දක්ෂ ප්‍රඥාවන්තෙන් නම් තේරුම් ගන්නේ මොකද්ද? මම මේක කොච්චර රමණේ කරගෙන මේ රැළාස්සේ හිටියට මගේ ජීවිතේ ඉවර වෙන්නේ මන්න පාරකි. මොකෙක්ව බේරගන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඉන්න තැනින් ගැලවෙන විදිහට අවසානයේ අත් වෙන්නේ මොන වගේ ඉරණමක්ද කියන එක මම කලින් තේරුම් ගන්න ඕනේ. මම උදාහරණයක් ගන්නවා. ඕගොල්ලෝ හිතන්නේ සාමාන්‍යයෙන් ලෝකේ මැචියුරිටි කියලා එකක් තියෙන පරණත වෙනවා කියන්නේ පරිණත වෙන්නේ අද්දකීම් වලින්ද ප්‍රඥාවෙන්ද අද්දකීම් වලින් නේ අපිට දෙන්නේ ඕක තමයි මං අහන්නේ එකම අද්දකීම ඉස්සරහට ලබන්න පුළුවන්ද බෑද බෑ එකම අද්දකීමයි එක විදිහට ඒ ආකාරයෙන් දෙසරක් ලබන්න බෑ
එහෙම නම් ඉතින් අපි මේ ටයිම් ෆ්‍රේම් එකේ හිර වෙලා ඉන්න ඕනේ. එක අද්දකීම එක විදිහට ලබන ඕන. සරල කතාව දැක්කනේ. මම සරල කතාව කියන වචනේ තුන් සැරයක් කියද්දි ආකාර තුනක් තියෙනවා. එකම විදිහට කියන්න බෑ. ඒතර තේරෙනවද මිනිස්සු හිතන් ඉන්න පරණත භාවය කියන්නේ හිතන් ඉන්න පුසා. අද්දකීම් කියන්නේ ජීවිතේ එක සැරයක් ලැබෙන එකක්. ඉතින් ඒකයි ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒතර කෙනෙක් හිතන් ඉන්නවා නම් අද්දකීම් හුඟාවක් ලබා ගත්තට පස්සේ ලෝකේ කලකිරෙයි. ලෝකෙ මට මේ තේරුමක් නැහැ කියලා තේරෙයි. මේක ප්‍රත්‍යක්ෂ වෙයි කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඇයි එකම අද්දකීම ආයි ලැබෙන්නේ නැහෙනි? අලුත් අද්දකීමක් තියෙන්නේ. එතනද අපි හිතමින් හිත සාධාරණීකරණය කරගන්නවා. මොකද අපි බණ අහනත් නිසා ධර්මයක් කියලා එකක් අපි අහලා දිනවා නම් අපට හරි නිවන් දකින්න පුළුවන් කියලා නිකන් අහලා දිනවා. ඒ හින්දා අපි නිකන් try එකක් දෙනවා. හැබැයි අපිට ඕනේ මොකද්ද? සාමාන්‍යයට සාමාන්‍ය මඩවලෙම ලගින්ද හැබැයි අපි හිත හදා ගන්න ඕනේ අපි එළියට යනවා කියලා. يعني උපන් හරක් එළියට යන්න හිතෙන්නේ නැහැ. නමුත් අර ඒ අර බණ අහලා දින එකේ වාසිය නැත්තම් ඒ තියෙන ආසාව නිසා අපි වඩා හිතමින් ඉන්නවා අපි යනවා කියලා. එතන මම කියන්නේ. ඉතින් අර මම ඉස්සලා කිව්වා වගේ කෙනෙක් තේරුම් ගත්තොත් හරකෙක් තමන් කියන එක. රැලි උපමාවෙන් හරි. එයායි හරකා කියන අර්ථකථනයට එන්නේ නැහැ. එළියට යනවා. එතනද? ඕක මුලින්ම කරපු කෙනා තමයි ඔය විනය පිටකයේ පෙන්වන සූත්‍රවල පෙන්වන වීරංජ සූත්‍රය මොනවද ඒක? ඒ බුදුහාමුදුරු කියන්නේ බිත්තරයක් කියන එක එළියෙන් කැඩුවට ජීවයක් උපදින්නේ නැහැ. ඇතුලෙන් කැඩෙන්න ඕනේ. ඒ කියන්නේ ඇතුලෙන් තමයි මෝරලා කැඩලා එළියට එන්න ඕනේ. ඒ මුලින්ම ආපු කෙනා තමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. බිත්තර ගොඩක් තියෙනකොට ඇතුලෙන් තනියෙන් තමන් කඩාගෙන આવොත් එයාට තමයි ප්‍රමුඛයා ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. ඒ උපමාව වගේ බුදුහාමුදුරු මතක් කරනවා මේ ලෝකය කියන මුලාව කියන බිත්තර ඇතුළේ හිර වෙච්ච හුදු සත්‍යා කෝටි ප්‍රකෝටි ගණන්ක් ඉන්න තැනක තනියෙන් කාගේවත් උපදේශයකින් රහිතව තනියෙන්ම තමන් තුළින්ම විමුක්තිය උපදවා ගත්තා හා සමානව නැත්නම් අර බිත්තරේ කඩාගෙන එළියට ආවා හා සමානව ලෝකෙට මුලින්ම මේ සත්‍ය දේශනා කරේ බුදුහාමුදුරු නිසා. බුදුහාමුදුරු මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨ වෙනවා කියලා. අර නරෝත්තම කියලා අර්ථයක් තියෙනවා. නරේන්ද්‍ර කියලා තියෙනවා. ඔය නර උත්තම කියලා කියන්නේ නරයන්ට උත්තමයි කියන එක. ඉතින් බුදුහාමුදුරු කියන්නේ මේ මිනිසුන් විතරක් උත්තමයි කියන තැනට නෙමෙයි. දේවාදි දේව බ්‍රහ්මාදි බ්‍රහ්ම. දෙවියන්ටත් දෙවි බ්‍රහ්මයන්ටත් බ්‍රහ්ම. ඉතින් ඒක අර ඔක්ලට මේ අපි සීපත් කරගන්න ඕනේ. හොඳට ඉරපායලා තියෙන වෙලාවේ නිකන් කණාමැදිරිය පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. තේනවද? යාඥාකරණීයවා අදහණීයවා අනම්මනං විකාර වලට මනස යොදවනවා කියන්නේ අපි දැකලා නැහැ ඇත්ත මාළුකයක් තියෙනවා කියලා තමයි. කවදාවත් ඉරපායලා තිනවනම් ලයිට් දාගින්නේ නැහැ නේ. නේ? ඉතින් ලයිට් වලට ජීවිතේ සින්න වුණාට පස්සේ ඉර පායලා බහැල යනවා අපිට අමතක වෙනවා. මොකද අපි ලයිට් එලියට නුරු වෙලා තියෙන්නේ. එහෙම ඉතින් අර දූපත් වාසින් ඉන්න එපා කියනවා මතක් ගන්න තියෙන්නේ. කෙසේ මම කියමින් ආපු. මම මුලින්ම මේ නිමිත්තර ගත්ත කාරණාව සියලු ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව වරදවා වටහා ගැනීම. වරදවා වටහා ගැනීමට ප්‍රධාන හේතුව නොදුනොත්කම. එහෙනම් තමයි මස් මඩුවට දක්කන කොටත් hina වෙවි කෑ ගහ යන්නේ. හරක් පාරේ යනද ගල් දිනෝ නේ. බයෙන් තැති ගැනීම යනවද? නෑ ඔහෙ කකා අර පුන්නක් කුටි කાયව මාර මාර කනවා තනකොළ ටික අයව මාර මාර කනවා එහෙන් හැප්පෙනවා මෙහෙන් හැප්පෙනවා මඩ ගා ගන්නවා බලිගෙන් ගහනවා ඔය ටික තමයි කරන්නේ. ඕකත් එක්කම නිකන් බලන්න ඔය සමාජෙම නෙමෙයිද කියලා. රස්සා කරනවා පරස්තාහ වෙනවා ළමයි හදනවා ගහ ගන්නවා මරා ගන්නවා බදා ගන්නවා නිදා ගන්නවා කනවා බොනවා යනවා එකම රටාව යන්නේ. තේරෙනවද? මෙතන කියන්නේ මේ දක්කන්නේ උඹලව මරන්න කියලායි කියන්නේ. හැබැයි අපිට පස්සේ දිනු ගත. පුන්න කුටික කන්නේ කොහොමද? තනකොළ ටික කන්නේ කොහොමද ඔය ටික? එතන මං කියන්නේ. ඉතින් අර කණ එකයි බොන එකයි ප්‍රජනනයයි කියන එක ඇරෙන්න මිනිසුන්ට ලොකු ජීවිතේ අමුතු ඒවා නැහැ. හරිද? සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතය හැවුවොත් එමේ මොකද්ද දවසට කළේ කියලා කෑවා, බිව්වා, නිදාගත්තා, උතරයි. එසේ પરම්පරාව බිහි කළා. උතරයි වෙන්නේ. ඉතින් ඔය ටික නිකන් අරන් බලන්න සාමාන්‍ය සත්තු කිසිම ආයාසයකින් තොරව ඔය ටික ඔහොමම කරනවා. මිනිස්සු කින සත්තු වැඩිපුර එෆර්ට් එකකුත් දාලා අර ටිකම කරනවා. එතනදී ඉතින් මනුස්ස කියන එකේ අර්ථකථනයට නිග්‍රහයක් ලැබෙනවා නේ. මනුස්ස කියලා කියන්නේ මනසින් උසස් කියන අර්ථයෙන්නේ. අපි හාල්දිරි විදියට. ඒතර මනස උසස් නම් උසස් ප්‍රබුද්ධ ජීවීන් කරන දේවල් කරන්න බෑ මුලින්ම. කකුල් හතර කට්ටිය කරනවා කියලා වැඩක් නැහැ. ඒ හින්දා ස්වභාවය මෙහෙමයි. ඒ කියන්නේ ධර්මතාවය මෙහෙමයි තියෙන්නේ. ඒ තමයි තමන් කරපු විදිහට තමයි ලැබෙන්නේ. අර වපුරපු විදිහට අස්සන් ලැබෙනවා කියන්නේ. වී වපුරලා මුං හොයන්න බෑනේ. නේ? කරවිල වගා කරලා කොමුඩු කන්න බෑනේ. ඒ වගේ තමන් හැසිරුනේ තිරිසන් වූ විදිහට නම් මනුස්සකම අයින් කරලා නම් ඒ ගතිය පුරුදු වෙලා තියෙනකොට ආයිපදෙන්නේ නැහැ මනුස්සෙක් විදිහට. මොකද පුරුදු කලේ බල්ලෙක් හරකෙක් වගේ පුරුද්දා. තේනවද? ඒ හින්දා බුදුහාමුදුරුවෝ ඕකයි ඔය තීරව මතක් කරන්නේ අන්ධකාරයේ නෝනද්දා පදීපන්න ගවෙසද කියලා මතක් කරන්නේ. කියන්නේ අන්ධකාරයේ ඉන්න මිනිස්සු නම් අන්ධකාරයේ හිර වෙලා ඉන්න කට්ටිය නම් ආලෝකයක් සෙවිය යුතු නොවේද කියලා අහන්නේ උකට.
मुदेचर अंधकार बलवत्ड़ी अपे तीन मोड़कम के अभी अंदर हुरला हिंद अपे एस दिख दें अंदर पे मटमेंट अभी हिंदा अंदर गेलवेंगे मैं क्यूटी का तेरूंगे निकम अम्म तात करे अपिकर वेड़ी मई सीला चल दी अपिकर वेड़ी मई अपिकरण करना वेड़ टीका मई अभी अलुते करण वाला हितांगी आट वो अलुते करना टीका हितांगी टीका मत मई लमाई करानी इकानी किसी मैं उगाना ना तू मनुष्य को तिब्बा की निकानता नहीं एक मुकुद खाना बोलना टीका इन तेना खोया गाने का अदुमा पहले तुम्हें खोया गाने करना वो अलुते गण डोड़ने तेना मंकी नहीं तमाइ दिंग मे मानव विज्ञान पुर्दुला नहीं हिम सत्तुटे होया नुन कंडाई बुंड इन तेना तिब्बा नहीं थी मैंने सुनट एंक पता हागा लज्ज लज्जा हो तिब्बोते अरे डाविंच के परनामवाद वगे तन की एक एतगे नहीं मांगे इतना अर्थ अग्गत मुलगा हिम नहीं सत्तुंगे परना होने लज्जा होती है तेना इतवागे मे अभी यार अभी तत्ते सहन हिलती आगे अभी मार के रूम के हित आगे पुलवाम बाबा सर निमी अभी इन अत्र अंद मनुष्य तमंगे अंगे दागे अंडको गुमास कड़िया असूचि गैविच मड गैविच जरा जीर्ण वेच दुगंधाम गुमास कड़िया दागिन अंदगी हे भाई मे मनुष्य आने तक मम राजा अदम दागनी पेन अद मगे अदमे लसन दिरीसन विधि सुगंध मठ इतरा मेक तीन के योग मनोगे दीदे अब टेक उदुर्ल गंड तेना पाऊ असर के लिए तेना असरण भाव सांघ की अनाथ भाव ते अण सरणागमन सरण कट अंड पुलवांगे असरना की नड़ते आओ असरना की नड़ते पहले तनियन तेरन हरगट तेरन दक्कनी मड़ी गेला नैनी ईर वड़ा ये संपूर्ण सिद्धिया पेन के आड़ किया अण्य बुधवाम ध्रो मे समस्त सिद्धिया देख मुनि सा अरे कहीं अतंबूल से देने गति गेला अत बोलिए मेहम मैं उदाहरण के निलगिड़ी अगत्त अत अतलोड़ी आगत वटे बड़े बुधवाम समस्ते हम पे नागरिक अर्थ करें इतना दखट पास इक्का तन कर की असुराग्रहण शनक मे लोग रमणीयक तनक तीन तथा तन असल पहाल वे रमणीयक पुलवां स्थावर आईना सप आईना आत्मीय आईना इक सार आईना बुधूर वेंडूडे इकनी चिताक्षण खरी लोके सतट नीवन लेकेदाड़ तीन ऐ चिताक्षण खरी हिमिया तीन उदाहरण मत करे एवनी काले अक्वा मे लोके नित्यायसुख आत्मीय गंड बै गंड बरी मतमी बुध पियान असल पहाड़े पहाड़ेला उच्चर गैमुर धर्म या बासावकियन विकृति माद्यक भावित कर ला प्रकृति या पेन द्रिपत बोले तुम तो बासावकियन मार प्रकृति बासाव प्रकृति ने बासाव अतिशय विकृति अब बुध पियान असल लगे तीन नुअन तेक् बासाव इताम मनावट हेकिलू हाम विकृति वेच के विकृति पाव पेन डबुल और निकमी तंड लंका अध्यापन क्रम विनस्करण कहोद पिटाट की इला डिग्री अरगने हे गिन इंग्लिश एम हेकर दें इकवास नहीं मुंह चोरी लंका कंटेना लंका इलामत अंड तोनी एक्कम अतिरेक लोक संबंध कंटोनी तरह मे सिस्टम मे सिस्टम विनस्करण बुलाएं इवा अरगोट मावती मे लिदर बेटा लिंक अटे गुड़े उल इवे तम ఏదా మనకి ఒకడ ఒక ఉదాహరణ భాషా వికృతి కానీ ఐకి అనేక ప్రశ్న అహనవన అర హరక ఉచ్చర సతుటెన్ ఐ మస్మరుడ యాన్ని దన్ నికై తనకు హరక కయ గాని ఉంబై కిలా నేద ఉంబై కినిక అపిట అహనకొట నికన్ సతురక్ కినవద సర్ల ఉదాహరణ ఇని అపిట దుగక్ కితున నేద మేకడ బడగిని కివత్ ఉంబై దుగ హితునత్ ఉంబై మెరణవ కివత్ ఉంబై కొచ్చర అసరం దిల తేనోనే నముత్ హరకట యాగి ఉంబై కిన భాషావ వికృతిద పాడుయిద यार दुख तीन आगे भाषा आगे यार हिमा तीन इवागे मनुष्य भाषा आव की अनी भाषा तक बालों को इतम तक तीन है भाई उन्द्र का तेरू दर्शन की अने की दुपत्ना ये समाज दर्शन की फिलोसफी के पत्ते दुपत्ना एक गोल तीन संकल्प अड़ी कंसप्ट अड़ी कंसप्ट अड़ हाम हितन सीमा पटु हितन सीमा पटु हाम कि वचन प्रमाण अड़ी वचन अड़ हाम वाक्य पोड़ प्रमाण तीन हर विस्तर करण तीन सीमा कटी अर्थ का बोध तीन सीमा इतम अर कि अने महाकच्चा हम द्रोंगे अटुआ उन्ना से मे चतुरार सत्य के अने अक्षर पद व्यंजन अनंत अपरिमाण एक अने चतुरार सत्य के पड़ी समुपाधि की अनीत दुख अनात्मक अपनी वचन की वट ओ वचन या कियन की अने संपूर्ण समस्त हकल अवतना एक असीमांतिक सिद्धिया कोई की आल तीन धर्मे की अने का अमिल निमल का अमिल की अन्याय मिल मिल नियमकंड बै
මිලක් නියම කරන්න බැරි අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? සත පහක වැඩක් නැතනම් ඊට මිල දීලා වැඩකුත් නැහැනේ. ඒ කියන්නේ අපි කෙලිම නිග්ලෙක් කළා දානවා. අදාල් නැතිවා. අනිත් එක අතිශය වටිනවා. අතිශය වටිනවා කියන නම දෙන එකත් හරියන්නේ නැහැ ඒකට. එච්චර වටිනවා. තේරෙනවද මං කියන්නේ? ඒ වගේ තැන් වලට නිමලයි තමයි කියන්න වෙන වචනේ. ඒතකොට තේරෙනවද භාෂාව විකෘති කියලා කියනකොට? මොකද භාෂාවෙන් සීමා කරනවා. මම උදාහරණයක් කියන තේරෙන්නේ. බිඳුව කියන එක කොහොමද හඳුනගන්නේ? කොහොමද බිඳුවක් ලියන්නේ? අනන්තය කියන්නේ කොහොමද ලියන්නේ? ඕකට පේනවද? බිඳුව කියන එකට බිඳුව දානකොටම බිඳුවක් නෙමෙයි විකෘති කරනවා. අනන්තය කියන එක අර ඉන්ෆයිනයිට් එක ලියනකොටම අනන්තයක් නෙමෙයි වෙනවා. දැන් භාෂාව සාර්ථකද? හොඳට තේරුම් ගන්න වැරදි වටහා ගැනීම නිසාම තමයි ඒ වටහා ගැනීම ඇත්තයි කියලා දරාගත්තාම ඒ දරා ගැනීම ප්‍රකාශ කරන්න ගත්ත මාධ්‍ය භාෂාව කියන්නේ. භාෂාවේ වැරද්දක් නැති බව වෙන්න පුළුවන්. හැබැයි මේ භාෂාව ඉපදුනේ මොකෙන්ද? වැරද්දේ. මං කියවනේ සියලු ප්‍රශ්න වලට හේතු මොකක්ද කියලා? නොදෙනුවත්කම නැත්තම් වැරදි අර්ථකථනය. හරිද? ඉතින් ඒතර භාෂාව කියන කතරක් ඔකෙන් බේරෙනවද? මට කියනවා බුදුහාමුදුරුවෝ භාෂාවක් හැදුවේ. සාරිපුත්තහාමුදුරුවෝ භාෂාවක් හැදුවද? නැහැ. මුරණහාමුදුරුවෝ නැහැ. කවුරුත් භාෂාවක් හැදුවේ නැහැ. ඕගලන්ට ඔක විශ්වාස ගන්න බැයි නම් අරන් බලන්න ඔය ජටිල දමනේදී අරහත් වෙලා හිටියා කියලා අර ප්‍රධාන ජටිලය කියනවා කලින්ම. ඒතර රහත් කියන වචනේ තිබිලා තියෙනවා. සර්වඥ කියන එක තිබිලා තියෙනවා. වස් සමාදන් වෙච්ච කතාව තියෙනවා. හරිද? දැහැන් ගැන තියෙනවා. ඊට පස්සේ ගර්භ මේ උපනිෂද් වල පෙන්නනවා කොහොමද දරුවෙක් ඔය කලලේ හරහා ඉපදෙන්නේ කියන එක. ඒක බුදුහාමුදුරුවෝ සූත්‍ර වල පෙන්නලා තියෙනවා. එතකොට අනිත් මාගන්ධිය සූත්‍රේ ආරෝග්‍ය පරමලාභා සම්තුටි පරමන්තරම් කියන එක. මාගන්ධිය වෙල කියන්නේ මුළු ඇඟ පෙන්නලා මෙහෙම නිරෝගී භාවයක් තියෙනවා ස්වාමිනේ. ඒක තමයි ඔය පරමලාභය කියලා කිව්වේ කියන. ඒක පෙන්නනවාද භාෂාවෙන් ඒ කාලයට අදාළව ඒ කාලේ නුවණ තියෙන විදිහට ඒ අත්දැකීම් ආපු විදිහට අර්ථයක් නිරූපණය කරගන්නවා. ඉතින් ඒකත් ඒ කාලේට හරි තමයි. ඉතින් අඳුරනොත් ස්පිතාල වලට ගියාම තියෙනනේ ද ආරෝග්‍ය පරමලාභ කියලා. මොකද්ද ඉතින් ඒගොල්ලෝ අර්ථ දක්වන්නේ නැත්තේ? සමහර කට්ටිය නුණැත්තු නම් ඒගොල්ලෝ දන්නේ නැති අර්ථය මොකද්ද කියන එක. නමුත් හුදු බහුතරයක් ගන්න යෝග කායික නිරෝගී භාවය තිබුණා හොඳයි කියලා. තේරුණාද? කායික නිරෝගී භාවයක් නෙමෙයි කියන්නේ. කායිකව බුදුහාමුදුරන්ව නිරෝගී වෙන්න බෑ. අපි මේ වෙන කෙනෙක් ඕනේ නෑනේ. සියලු පාරමිතා පුරලා සියලු කෙලෙස් දුරු කරා කියන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඉන්න සර්වඥතා ඥාණය ගත්ත බුදු පියන් වහන්සේලාවත්. මගේ ඇඟපත ශක්තිමත් කියලා කියන්නේ නෑ. බුදුහාමර මතක් කරනවා අන්ධ බාල මෝඩේ තමයිලු කියන්නේ මගේ ඇඟපත නම් හයිය කියලා. අර බුදුහාමර මතක් කරලා තියෙන්නේ මේ රෝග කියන කුරුල්ලන්ට බීජ දාන්න හදපු කැදල්ල මේක කියලා. හරිද? මෙහෙම දැන් ඔහේ මම කතා කරන් යනවා දිගටම හරිද? ක්ෂණික පැරලයිස් වෙන්න බෑද? පුළුවා. දැන් මැරෙන්න බෑද? පුළුවා. අර වීඩියෝ එක දැක්කද නැහැ අර හෙන ලොකු වෛරල් එකක් ආවා මේ කතා කරගෙන ගමන් ඒ එනවුසර්ස්ලා හැම නිකම් මෙහෙම වැටලා ඇස් දෙක උඩට යනවා. මැරෙනවා. එතන මං කියන එක. ඒක ආවින්ද නිකන් හිතන්න නොදැනුවත්කමයේ තියෙන භයානක භාවය තමයි හොරකම් කරනවා කියන එක අපි අහගන්න කැමැත්තක් නැහැ නේ. අපි හොරකම් කරන් යනවා කියන එක අපි අහගන්න කැමැත්තක් නැහැ. හරිද? අපේ ගේ හොරු බිඳිනවා කියන එක අහගන්න අපිට කැමැත්තක් නැහැ. එතන මොකද වෙන්නේ? කැමති වුණත් අකමැති වුණත් හොරු ඇවිල්ලා බිඳිනවමයි. එතකොට දන්න කෙනාගේ ගේ කඩනකොට යා කලිම ලෑස්ති පිට ඉන්නවා. නොදන්න කෙනාගේ ගේ බිඳිනකොට ඒ දුකට මැරලා යනවා. ඇයි හිතපු එකක් නෙමෙයි වෙන්නේ? වැදම කියන එක. එහෙනම් හොඳට තේරුම් ගන්න ලෝකේ තියෙන ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව නොදනුවත්කම. ඒ කියන්නේ වැරදි අර්ථකථනෙ එන්නේ නොදනුවත්කම නිසා. නොදනුවත් වෙන්නේ ඇයි? දැනුවත් වෙන්න තියෙන අකමැත්ත නිසා. හරිද? දැනුවත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? දැනුවත් භාවයක් තියෙන ප්‍රඥාවන්තයෝගේ ආශ්‍රය නිසා. එහෙනම් නොදනුවත්කමට ප්‍රධාන හේතුව තමයි මොකද්ද? අසත්පුරුෂ ආශ්‍රය කියන්නේ දන්නේ නැති මිනිසුත් එක්ක රැල් ගහලා ඉන්න එක. එනේ හරක් ගොඩේ යනකොට ඉතින් ආයේ හරක් එක්කනවා මිසක මිනිසෙක් වෙන්නේ නැහැ. තේරෙනවද? අර ඒකනේ අර හොඳ කතාවක් තියෙන මේ රාජාලියෙක් වගේ ඉහළ ආකාශේ පියාඹන්න ඕන නම් පාත්‍යොත් එක රවුම් ගහගෙන නවත්තන්න කියලා. ඒකට තමයි කියන්නේ. හරිද? බුදුහාමරෝක ඌට වඩා තීව්‍රව කිව්වා සමස්ත ශාසනය පවතින කල්යාණ මිත්‍රු මත සත්පුරුෂයෝ හිටියේ නැත්නම් ශාසනය මාත්‍රකවත් ඉස්සරහට යන්නේ නැහැ. එච්චරට මේ තියෙන දැනුවත් භාවය දෙන්න පුළුවන් හැකියාව තියෙන අර සත්‍ය දන්න පිරිසට. සත්‍ය දන්න පිරිස නිකන් එළියෙන් බලන්න පුළුවන්ද? පුළුවන්ද බලන්න? බෑ. ඒතර ගිහිල්ලා ආශ්‍රය කරන්නම වෙනවා. ඒකට කාලයක් හදාගන්න වෙනවා. ඉතින් අර පිස්සු බල්ලෝ වගේ යන්නන් වාලේ ඔහේ රැල්ලට ගියොත් එහෙම අර තියෙන ලොකු නිදානේ නිකම් මිස් වෙනවා. නිකන් හිතන්න වාහනයක් ඉතාම ලොකු වේගයකින් ගියොත් පාරේ දෙපැත්තෙන් පහු වෙන දේවල් අපිට පේන්නේ නැහැ. පොඩ ස්ලෝ ඩවුන් කරන්න ඕනේ. එතකොට තමයි මේකත් පහු කරන්නේ නේද ගියේ කියලා මතක් වෙන්නේ.
එකනේ උදාහරණයක් කිව්වොත් එහෙම පාරේ ඕගොල්ලෝ රස්සාවකට යනවා නම් ෆෝකස් එක තියෙන රස්සාවට යනවා කියලානේ මං හෙව්වොත් එහෙම රස්සාවට දැන් බැහැලා වාහනෙන් ඇතුළට එනකොට ඔයා එනකොට බුදු පිළිම කීයක් පහු කරාද කියලා එතකොටනේ මතක් වෙන්නේ බුදු පිළිම තිබ්බද කියලා ඇයි ෆෝකස් එක තියෙන රස්සාවට තේනවද ඒ වගේ තමයි ඉතින් බුදු පිළිම පහු වුණා වගේ කියලා සලකනද බුද්ධාන්තර පහු වෙච්ච විදිය එක එක පහු වෙනවා එක එක පහු වෙනවා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා තරුණෙක් අහනවානේ ස්වාමිනි මේ ලෝකයේ තුල බුදු පියන් වහන්සේලා කීනවා විතර පහළ වුණාද කියලා ඒතර පෙන්නන්නේ නර්මදා ගංගාසල නේද උදාහරණ වැඩි මේකේ වැලිකට ගානට වඩා පහළලා දිනවා කියලා කියන හිතන්න පුළුවන් තියන්නකෝ නිකන් ඔය වතුර පාරක තියෙන මල්ටි කේ හිමේ කරලා වැලිය හොරක් ගන්නකෝ වැලියට කීයක් තියනවද කෝටි ගණක් තමයි ඒවා හිතනකොට නිකන් අඟ කිලිපොලා යන්නේ නැද්ද නිකන් නිකන් අපිට හොඳ ඉල්ලං කෑමක් ළඟදීම තියනවා කියන එක හෙව්වේ නැත්තම් ඒ කියන්නේ අනිත් එක තේරුම් ගන්න දැන් මේ ටික කියනකොට තේරුම් ගන්න ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් ඒ වාසිය මොකද්ද ඒක කොහොමද උනේ දැන් මනුස්සෙක් වෙලා ඉන්නවා කොහොම හරි මේ කියන එකත් ඇහුණා ප්‍රඥාවක් තියෙන හින්දා කල්පනා කරා ඒ හින්දා භයානක බව තේරුණා ඒ වාසිය නෙවෙයි ආවේ හැබැයි නිකන් හිතන කොමලොත් එහෙම මෙරලා ඉපදිනකොට නිව්ටන්ටවත් මතක නැහැ මේ මනුස්සයා තමයි ඔක්කොම අර න්‍යායන් පෙන්වුවේ කියලා අයින්ස්ටයින්ට මතක නැහැ කාල අවකාශය ඕව මොකක්ක මතක නැහැ එයා ආයි අලුත් දරුවේ නැත්නම් අලුත් බල්ලෙක් පූසේ කරකේ කිසිද මතක නැහැ නේ එතකොට එතකොට හිතනවාද අපි දැනුමකට ධාරණය කරගෙන නිකන් ගිරවගේ කටපාඩම් කරගත්තොත් ධර්මයේ කියන එක ආයි පුදුනාට පස්සේ අර ගිරාපෝතක මනසිනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හරිද? ආයි මුලින්දම් back to square one. කොහොමද වෙඩි? මම දැක්කර ළඟදී මේ Facebook එකේ එක වීඩියෝයක් තියෙනවා. එයා ගේම් එකක් ගහනවා ඒ කොල්ලා. ඒ ගේම් එක හදලා තියෙනේම පරාද වෙන්න. හරිද? දිනන්න බෑ. මේක අවුල තියෙන්නේ පරාද වෙනකොට දැන් කොහොම හරි මහන්සියෙන් ගිහලා අපි දෙවෙනි ලෙවල් එකට ගියා ගියමු. පරාද වෙච්චකම ආයි පළවෙනි එකට එනවා. කොහොමද ඒක එතකොට සාමාන්‍යයෙන් නම් අපිට ලෝක දේවල් හදලා තියෙන්නේ යම් දෙයක් වැරදුනොත් ඒක හදාගෙන ඉස්සරහට යන්න කියලානේ හැබැයි මේක වැරදුනොත් ආ ඉතින් මුලින්දන් තමයි යන්නේ නේද ඕක මහදයන් නෙමේ ඕල්නියා හිතලා බලන්නකෝ අලුතෙන් ඉපදුනාට පස්සේ ආයි මුලින්දන් අර අම්මගේ බඩේ මාස 10ක් ඉඳලා සතර පහ සමාන කරලා තියෙන ගර්භය හරිද පැත්තකින් ආහාර දිරවනවා ඒ කියන්නේ පුදුම රසනේ පෝරමුණ රාවෙඩි අවිචි මහනරකෙත් ඒ වගේ කියලා කියන්නේ හරිද දුර්ගන්ධේ මොකද අසුචි මාර්ග ළඟයි ඉන්න වෙන්නේ වතුර මේ බාල්දියක් ඇතුළේ ඉන්නවා වගේ. අපිට ඉතින් ඒක තේරෙන්නේ නැහැ නේ අපි රමණේ කරන්නේ ඉන්නේ ඔය. හරිද? ඊට පස්සේ උතනින් ඉපදුනාට පස්සේ කණ්ඩ බොණ්ඩ අසූචි මල මුත්‍ර පිට වෙන එක අපිටවත් කන්ට්‍රෝල් නැහැ අන්තිමට. පුදුම හරක් කියන්නේ ඉතින් ඒ යන අසූචි මල මුත්‍රත් අපිම අනිප්පතර අපිම ගා ගන්නවා. තේරෙනවද ඒවා තියෙන මොඩකම? ඔහොම ඉඳලා හිමින් ආ බෑ බූ කියලා ඊට පස්සේ නැගිටිනවා දන ගන්න හදනවා වැටෙනවා ඔළුව පැලෙනවා දත් කඩලා යනවා කොච්චර ප්‍රශ්නද? පොඩි එකට කොච්චර අසනීප හැදෙනවද? ओटिकत कल कोहमर दलीपनी कल नगिट मुखिए मुको इला नगिट पास तीन प्रश्न ठीक अभी तीन प्रश्न ठीक से मुंडी सोरी मैं तीन प्रश्न तीरना ओ लेवल ए लेवल कैंपस रास्ता रास्ता बड़ी हरी टाइम ये तो तीन निकम मुको दिला तीन अरे इन्हें मे पत्र हिंदी विलवल को इन बला ना कि खरण मालवी कहू इन पियाम गंड දැන්ගීතින් වෙච්ච දේ උනානේ කියලා හිතන්න තවත් හරිද ඒ අන්‍යවගේ තාම සංවේගජනක ජීවිතයක් තියෙන හොඳ ඒ හින්දා අර ලොකුවට නිකන් තත්ත්වයක් තියාගෙන රමණීය කරන්න පුළුවන් එකක් නෙවෙයි තියෙන්නේ කෙනෙක් ජොලියේ සතුටින් ඉන්න පුළුවන් එකක් නෙවෙයි අර ඒක තමයි දම්පති උදාහරණ කියන්නේ කෝණු හාසෝ කිමානන්දු නිච්චම් පජ්ජිතේ සති කියලා කෙනෙක් කයියක ගහ පම්පූරික ගහ තත්ත්වෙ වෙන්න මාන්නේ තියාගෙන hinaවි ඉන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි දන්න දකින්න දක්ෂයෙක් නම් වහ වහ අප්‍රමාදීව ධර්මයේ හොයන්න එනවා කියලා කෙනෙක් එක පුදුමාරු පහළ කිව්වේ එකයි ඒක අර උපමාව දෙන්නේ සෝතාපන්න වීම නැත්නම් ධර්ම අවබෝධයේ කොච්චර වටිනවද කියලා උපමාවකින් බුදුහාරු දෙනවනේ දෙන්නේ කොහොමද ඔළුව ගිනි ගන්නවා කියලා හිතන්න ඒ ගිනි ගන්නකොට එන වේදනාව අමතක කරලා ඒත් ධර්ම හොයන්න කියලා කියන්නේ එච්චර ප්‍රමාදී බව කියන්නේ දැන් එහෙමිතුවම නිකන් නිදාගෙන සතුටෙන් ප්‍රීතියෙන් සනසුමෙන් සොම්නසින් එහෙම නිකන් ඉඳී තනද ඔහේ කාලේ කකා නිකන් අර්ථයක් තියෙනවනะ මොකද මම ඔයක දත් කිව්වේ ඔය හැමෝගෙම උපකරණයක් තියෙනවනේ ඕක අති භයානක උපකරණයක් අත්වල බඳන් ඉන්න ඔරලෝසු ඔය ඔරලෝසුවේ තප්පර කට්ට හැමසෙම ටක් 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 ගල යනවා එතකොට ඕගොල්ලෝ කුඹුරු කෙටුවොත් එක වෙලාව යන්නේ හරිද කසාද බඳත් එක වෙලාව යන්නේ ළමයි හැදුවොත් එක වෙලාව යන්නේ හරිද ජනාධිපති වුණොත් එක වෙලාව යන්නේ හැමෝටම කාලය කිසිම අඩුපාඩුවක් නැතුව එක හැන්දෙන් බෙදෙනවා අවසානදී කරේ මොකද්ද කියලා තමන්ගේ පැත්තට ප්‍රශ්නේ අහනකොට දෙන්න උත්තරයක් නැත්තම් ඉතින් මස් මලුවට තමයි තේනවද අන්න ඒ වගේ සංවේගජනක ජීවිතයක් ඈ එහෙනම් හොඳට තේරුම් ගන්න මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙන ස්ට්‍රක්චර් එක මේ තියෙන මේ සම්භාවිතාවය බුදු කෙනෙක් ඉන්න කාලෙම හැදිච්ච එක නම් ඉතාම දුර්ලභ දෙයක්.
කියන්නේ මනසකුත් තියෙනවා කිව්වම හිතන්න පුළුවන් කියන අර්ථය අල්ලගන්නත් ලේසි ලේසි පාස් නැති වෙන්න පුළුවන් නමුත් හිතන්න පුළුවන් මනසක් තියෙනවනේ ඇඟපත තාම හයියයි මැරලා නැහැ ඒ කාලෙම ලෝකෙන් ගැලවෙන්න සත්‍යකුත් තියෙනවා ඒ කියන්නේ බුදුරෙක් ලෝකෙ පහල වෙනවා හරි ඒ වගේ කාලෙක මේක ගානට සම්පාත උනා කියන්නේ නිකන් හිතන්න ඔකට උදාහරණයක් මම දෙන්න ඇස් අන්ධ මිනිහෙට ඉදි කට්ටකුයි නූලකු විදිනවා දාන්න කියලා කවද වගේ දායිද මේක අපේ දාන්නේ නැහැ හොඳේ හැබැයි බැරි වෙලාවත් වැටුනොත් ඒක සතුරු වෙන්න ඕන කාරණාව නෙමෙයිද පස්වනක් ප්‍රීතියෙන් පිනා යන ඕන කාරණා ඇයි කරගන්න බැරි දෙයක් වුණා කියන එක ඒ වගේ තමයි ඇස්සන්ද මිනිහෙට ඉදි කට්ටක් දුන්නාම ලෝකෙ දින කුඩාම සිදුර එක හරිද නූල දැමෙන්නේ ඊටම කලාතුරකින්නේ අන්න ඒ වගේ කාලයක් මේ තියෙන්නේ ඕකට බුදුහාමුදුරු ඊටම ලස්සන උපමාවක් දෙනවා කණ කැස් බෑව වියසුරින් අහස බලනවා කියලා එතනද එහෙම දෙන්නේ ඉතින් ඔයා දින භයානකම හින්දා තමයි හරි ප්‍රධානම දේ මම මුලින්ම කතා කරපු නිමිත්තම ගෙනාවොත් සියලු ප්‍රශ්න වලට හේතුව අම්මවත් තාත්තවත් නංගිවත් මල්ලවත් රස්සාවත් ඔය කිසිවක් නෙමෙයි හා නොදනුවත් කම වැරදි අර්ථකථනය වැරදි අර්ථකථනය හරි කියලා ගත්ත නිසා මෝඩකම තමයි ප්‍රඥාව කියලා මිනිසුන්ට තේරෙන්න ගන්නවා හරිද වැරද්ද නිවැරද්ද කියලා වැරද්ද තමයි නිවැරදි වීම කියන එක තේරෙනවා හරි කියන්නේ අසාරය සාරය කියලා ගන්නවා කියලා අසාරදී සාරය කියලා ගන්නේ ඇයි වැරදි අර්ථකථනය නිසා සාරදී අසාරය කියලා ගන්නේ වැරදි අර්ථකථනය නිසා නිවැරදි වෙච්ච ගමන් මොකද වෙන්නේ සාරය සාරය විතර ගන්නවා අසාරය අසාරය විතර ගන්නවා ඒකයි කෙනෙක්ට දෙයක් උගන්වනකොට හරි සහ වැරද්ද දෙකම උගන්වන්න ඕනේ අපිට ඉතින් හරි දේ කියනවාම හරි කියලා නේද හරි දේ විතර කියනවාම මේ මනුස්සයා දන්නේ නැහැ වැරදි මොකද කියලා හරි දේ උගන්වනකොට මොකෝ වෙන්නේ එයා එක පැත්තකට හරියයි හැබැයි එයා වැරද්ද කරන එකවත් එයාට සෙන්ස් වෙන්නේ නැහැ වැරද්ද කරන්න කියලා හරි වැරද්ද දෙකම ඉගෙන ගත්තොත් හරි දේ ගන්නවා වැරද්ද අතාරිනවා මොකද එයාගේ දන්නවනේ බල චතුරාර්ය සත්‍යයක් තමයි මොකක් තියෙන්නේ වැරද්දක් තියෙනවා හරි දෙයක් තියෙනවා දුක සහ දුකට හේතුව වැරද්ද පැත්ත ලෝකය නිවීම සහ මාර්ගය හරි පැත්ත බුදුහාරු භාගි භාගි ගුවන් නැහැ නේ කියන එක නම් සම්පූර්ණයම කියනවා එහෙනම් ලෝකේ එකයි බුදුහාරු පෙන්නන ඔය කුසලයේ සහ අකුසලයේ කියන දෙක නිවැරදි වීමක් පෙන්නනවා වැරද්දක් පෙන්නනවා අන්න ඒක තමයි සර්ව සම්පූර්ණ දේශනාව කරා කියන අර්ථය ඉන්නේ නැත්තම් භාගයට කිව්වනම් කාටවත් ගොඩ යන්න බෑ හරි මම කියමින් ආවේ නිවැරදිව අර්ථකථනය නොකර ගන්න තාක් අර පළඟෙටියා लसन दिशा गहन आलोकट पेन जीवित पूजा कर सामान दिवल अपटे पलंगटिया लसन आलोकया दिशा गहन तना सुंदर दया एक पैन बैन दूल जेट का दलट बलांगी अपट तीर इन मोडल अये मोडल अपट हिते अभी दंड मेक पिछन हो गया अब पलंगटिया तीरसा हिंद तेरे लोके अन्े लोके तीन लसन देवल तर पलंगटिया पैन दल गीत मई सत्पुरुषो प्रज्ञावंत्यो बुद्धिप्यान्वासला उत्तमो सारीपुत्र हामद्रुवगे ये श्रावक्यो सत्पुरुषो योलट पेनो मे पैन्नी दलकट मेक निकम मेरे गेल अपराध जीवित गेल अब एक आगंड संयम कर पलंगेट नति उणो क्वच्चर मे पैदे पैंपा पैंपा और असाधारण अवेडक अहने कम पैन पेल मेरे आई मेरे बस रीसे आई सीरो आई पैन එවැනි ගම් හරියට අර සාමාන්‍ය ලෝකෙ දින කතා වගේ. හරිද? අවුරුද්දක් බලන්න නැතුව ඇවිල්ලා ඊළඟ දවසේ බැලුවත් එකම තැනනේ. අන්න ඒ වගේ එකක්. හරිද? මිනිසුන්ගේ ජීවිත ලොකු අයවාරණ වෙනස් කරන්න නැහැ. එකම ජීවිතය තියෙන්නේ. ඉපදුනා ජීවත් වෙනවා මරනවා. ඉපදුනා ජීවත් වෙනවා මරනවා. ඉපදුනා ජීවත් වෙනවා මරනවා. එක තප්පරයකට මේ සංඛ්‍යා ලේඛන වල පෙන්නන්නේ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක් හෝ මිනිසෝ දෙන්නෙක් මරනවා කියලා සාමාන්‍යයෙන්. හරිද? අපි නිකන් නමට කිව්ව එකයි කියලා මැරෙන්නේ. ඒත් දැන් තප්පර කීයක් ගියාද? ඊළඟ තප්පරේ ඔබේ විය හැකියිනේ. තේහෙනද අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ ඔකට. ඉතින් අර මම කියපු එකට පොඩි අර්ථයක් එන්න මම අදහසක් කියන්න. හරිද? මම කල්පනා කරන්න මේක අපි හිතමු තමන්ගේ ළමයා මැරෙනකොට එන දුකයි. හරිද? තමන්ගේ දරුවාගේ වයසම අපි නොදන්න රටක නොදන්න ප්‍රාන්තයක නොදන්න ළමයෙක් මැරුණාම එන දුකයි සමානද නැද්ද? අසමානයි. අසමානයි කියන්නේ ඒක හිතන්නවත් දෙයක් නෑ. දැනුත් කෙනෙක් මැරෙනවද නේද? අපිට ගාණක් නැහැ. හරිද? ඒකෝ එතන තේරෙනවද දුක ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතු මොකද්ද කියලා? දුක ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතුව මං කිය උපමාවේ හැටියට තියෙන බන්ධනේ හරිද දැන් මම මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ උඩින් කියන අර්ථෙ නෙමෙයි මට අර්ථ දක්වන්න ඕනේ ඔක හැමෝටම තේරෙනවා يعني තමන්ගේ කරගත්තොත් වැඩිපුර ඒ මට්ටමට දුකයි කියන එක ඒක සාමාන්‍ය ලෝක සිද්ධාන්තයක් මම දැන් උපමාවක් කියන්නේ හොඳට බලන්න මම කිව්වා දුකට හේතුව නැත්තම් මේ සියලු ප්‍රශ්න වලට හේතුව ප්‍රශ්න කියන්නේ දුකනේ ඒක තේරෙනවනේ ප්‍රශ්නයක් කියනවා කියන්නේ දුකක් නේ නැතු සතුටක් කියන්නේ නැනේ ප්‍රශ්නයක් ආවම දුකට හේතුව ප්‍රශ්න වලට හේතුව නොදනවත් කම කියන්නේ දන්නේ නැති කම
දන්නේතිකම හිඳ තමයි බැඳීම තියෙන්නේ දන්නේතිකම හිඳ තමයි සම්බන්ධ වෙන්නේ හරිද ඒ සම්බන්ධය තමයි අපි එක එක මට්ටමට කියන්නේ මගේ දරුවා අල්ලපු කියලා දරුවා මම දන්නේ දරුවා කියලා ඒ බන්ධනේ වෙනස්කම් ඒ කියන්නේ ඒකත් ලෝකයට පේන ටික හැබැයි මෙතන බන්ධනේ කියන එක අර්ථ ගන්න ඕන ඔරට ගැඹුරේ හරිද මම ඉදන්ට කියන්නම් නමුත් මෙන්න මේක පොඩ්ඩක් තේරුම් අරගන්න අපිට නිකන් උඩින් බැලුවම තේරෙනවා කැමැත්ත කොච්චර වැඩිද ඒ මට්ටමට දුක වැඩි කියන එක ඒකයි තමන්ගේ දරුවෙක් මරුණාට පස්සේ අම්මලා තාත්තලා ඉවසන්න බැරි මට්ටමේ දුකක් එන්නේ හරිද ඒ දරුවා වගේම 100%ක් සමාන වෙන දරුවෙක් මලත් ඒ වගේ දුකක් එන්නේ හරිද එන්නෙම නැහැ එන්නේ නැහැ නේ මේ කියන්නේ එන්න බැහැනේ යෙදෙන්නෙම නැහැ හරි මේක බලන්නකො ඒතර හොඳට තේරෙනවද ඕගොල්ලෝ සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකෙ දුක් විඳින්නේ අතෑර ගන්න බැරුව බැඳිච්ච ප්‍රමාණය වැඩි දේවල් එක කියන එක එහෙනම් පැහැදිලිනේ ඉතින් ඔන්න ලෝකෙන් ගැලවෙන්න මිනිස්සු මොකද කරන්නේ ඒ බැඳිච්ච දේවල් වල අඩුපාඩු හොයනවා ඒ කියන්නේ ඕක අනිත් වෙලා යනවනේ ඕවා දුකයිනේ වසඟේ නෑනේ කැමැත්තර නෑනේ ස්ථිර නෑනේ කැඩිලා බිඳිලා යනවනේ සතර මහා ධාතුවන්නේ සුද්දාසුනේ මොනෝ හරි එකක් හිතනවා ඒ හිතන්නේ මොකේද බැඳිලා ඉන්න එකෙන් අයින් වෙන්න හරිද බැඳිලා ඉන්න එකෙන් අයින් වෙන්න නොබැඳින්න දේවල් හිතන්න පුළුවන් හැබැයි බැඳීම කියන එක නතර වෙන්නේ නැහැ මම උදාහරණයක් කියනවා අය ඕගොල්ලෝ හිතන්න රුපියල් 5000 කොලයක් තියෙනවා හරිද ඔය 5000 කොලේ මේ මේසෙ උඩ තිබ්බත් හරිද ට්‍රේ එක තිබ්බත් රත්තරන් දීසියක් උඩ තිබ්බත් කෞතුකාගාරයක තිබ්බත් වතුරේ දැම්මත් අසූචියෙන් නැවුවත් මඩ ගොඩක හැංගුවත් අපි දන්නේ නැතුව කොහරි වැටුණත් ඔය රුපියල් 5000 වටිනාකම ගෙවෙනවද නැද්ද ගෙවෙන්නේ නැහෙනි 5000 වටිනාකම එහෙමමයි ඒ වගේ අපි හිතන් හිටියට මට වැඩිපුර කැමැත්ත තියෙන දෙයට මම බැඳලා ඉන්න එක තමයි දුක ඕක තමයි දුක ඕකෙන් අයින් වුණාම මේ දුක නැති වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ ඒ කියන්නේ හරියට මොනවාද රුපියල් 5000 මල් ළඟ තියෙනකන් දුකයි ඔය 5000 අයින් කරන්න දුක නැහැ කියන එක. ඒක අයින් කරා කියලා 5000 වටිනාකම යනවද? නැහැ. හොඳට ගත්තෙ නෝ ගන්න සාමාන්‍ය ලෝකේ බැඳීම් වලින් නිදහස් වෙන මිනිස්සු පාවිච්චි කරන්නේ පටිග ද්වේෂය. ඒ දෙක අඩුපාඩු බලපු ගමන් මට නුරුස්නා ගතියක් ඒකට ඇති කරගත්ත ගමන් ආයි මට පැත්ත බලන් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්වේෂය. ඒ කියන්නේ අකමැත්ත. ඉතින් බැඳෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා හරිද? අපිට අමතක වුණාට. එකක් තමයි කැමැත්ත අනිත් තමයි අකමැත්ත. අපි අකමැත්තෙන් බැඳෙන්න කැමතියි අතරම නේ. ඒ තුර අපිට හිතර සැටිස්නේ මං කිසිම දෙයකට ආසාවක් කැමැත්තද නැහැ කියලා. ඉතින් එහෙම වුණොත් වටේම හතුරු ටිකක් හදාගත්තා නම් කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ මිනිස්සු. එහෙනම් මං කියන්නේ. අපි අමතක කරන්න එපා මෙහෙම වැඩක් තියෙනවා. ඔය බුදු සාසනේ බුදුහාමරෝ පෙන්නපු කතාවල ලස්සන තැන තියෙනවා ගන්න. අසුබය කියලා කියන්නේ මොකද්ද? අපි දන්න විදිහට නම් නිවන්ට ප්‍රධාන මාර්ගයක් අසුබ සංඥාවනේ. අසුබ සංඥාව අපි විකෘති කරන් තිනවා කියන එක පෙන්වන හොඳ තැනක් තියෙනවා. ඒ තමයි එක තැනකදී බුදුහාමරෝගේ ශ්‍රාවකයන් වහන්සේ නමක්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් කණත්තකට යනවා විදර්ශනා වඩන්න. කණතර යන්නේ මේ. ඒකේ සාරයක් නැහැ, හරයක් නැහැ, ආශාවද රහිතයි කියන එක පේනවනේ හොඳටම. අපි සෝහණක ඉන්න හැමදේ නැහැ නේ. හරිද? ගිහිල්ලා මලමිණියක් තිනු ඉස්සරහා. ඔතන වාඩි වෙලා දැන් විදර්ශනාවට අරමුණු කරනවා. අරමුණු ගන්නේ මලමිණිය. මොකෝ වෙන්නේ? මලමිණිය කියන්නේ පණුව ගහලා, ඕජස් ගල්ලා වරයිය. මේ ලස්සනයි කියලා හිතන්නවත් බැරි එක. හැබැයි මොකද වෙන්නේ? ඒ දිහා බලන් ඉන්නකොට නිකම්ම රාගය විසිනවා. මං කියන්නේ මලමිණියක් බලාගෙන රාගය විසිනවා කියලා හොඳයි. एक एक अनीत स्वायनाथ पारे पिंडपाद वर्ण विलावे उन्नासी पारधिहा बलन पेनो नलगना नटने का नलगना के नाटिकांगण वा इतम लसंड सरसिच गहन दर्व नटन के कौन बल नहीं देना अर्थ ए बल बैल मेम ए अरमु दर्शन हते ना मेक अपभ्रंस नहीं अभी सामान्य लोक दी असुबाई के लखीन कथा वट केलिम घर मे कथा देखी थी मिनीसु सामान्य බැඳිච්ච දෙයකින් අයින් වෙන්න කරන්නේ ඒකේ තියෙන ජරාව කැත ඒ අවලස්සන භාවය මෙනෙහි කරන එක. ඒක හරියට මලමිණියක් බලන්න ගියා වගේ එකක්. හැබැයි තේරෙන්නේ නැද්ද? නිමිත්ත අසුභයි කියලා අපි හිතන් හිටියට විදර්ශනාව නෙමෙයි සාමාන්‍ය සමතයවත් පිටින්න ඇතන. රාගය විසිරෙනවා. සාමාන්‍ය ලෝකයා ලස්සනයි සුන්දරයි ඒකට බැඳෙනවා කියලා හිතන් ඉන්න අරමුණ. අර ස්වාමීන් වහන්සේ විදර්ශනා වෙනවා. රහත් වෙනවා. ඕන පේනවද පරස්පරයි කියලා අපි හිතන විදිය. අසුභය කියලා කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ දුකයි කියලා කියන්නේ අනාත්මයි කියලා කියන්නේ තියෙන දෙක කැත බලන එක නෙමෙයි. හරිද? තියෙන භාවය ගැන අර්ථය ගන්න එක. පවතින භව ගැන අර්ථය ගන්න එක. පැහැදිලි. ඔන්න ඕක ගන්න මම අර ඉස්සර කියපු එකට කොච්චර තණ්හාවක් තියෙනවද ඒ මට්ටමට දුක එනවා කියලා කියන්නේ ඔය දුක කියලා කියන්නේ ඇඟට දැනෙන දුක නෙමෙයි. හරිද? හිතට දැනෙන දුක ගැන නෙමෙයි ඔය කියන්නේ. පෙනෙන මාත්‍රේම දුකක් තියෙනවා. තේරෙනවද? අපිට වෙලා තියෙන මොකද පේන දේ ලස්සන මේ අවලස්සන සැපදුකුනේ බලන්නේ පේන දේ තේනවද හැබැයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ පෙනී මෙම කියන අර්ථයට තේනවද දිට්ඨ සුතමත විඤ්ඤාත කියන්නේ ඒ අර්ථයටම කියන්නේ පැවැත්මට කියන්නේ කියලා
අපි කරන්නේ තියෙන දේ කඩන එක. බලද? එහෙනම් තමයි අපි කල්පනා කරන්නේ දැන් දරුවා නිසා දුක වෙනවනම් මේ දරුවා මගේ නෙමෙයි කියලා කල්පනා කරනනම් හරි කියලා. මගේ නෙමෙයි කියලා කල්පනා කරන්නේ මොකටද? මගේ වෙච්ච හින්දානේ එච්චර අමාරු. බලද මං කියන්නේ? ඔන්න ඔය මගේ කම කියන එකයි ප්‍රශ්නේ. අන්න ඒ අර්ථිනුයි මම කිව්වේ අපි නිකමට කල්පනා කළා වැඩක් නැහැ. මට බන්ධනේ වැඩි නම් ඒ බන්ධනේ අතරින් මම මොන හරි දෙයක් හිතෙන් හිතුවා කියන එකෙන් මේ නිවන දකින්න පුළුවන් කියලා. එහෙමයක් වෙන්නේ නැහැ. එතන ඉන්නේ පටිගියත් එක වෛරයක් ඇති වෙන්නේ. බලද? ඇයි? ඒකේ තියෙන අඩුපාඩුවන්නේ බලන්නේ. හිත සනසෙන්නේ නැහැ මුතිස්සම. හිත එපා කරනවා ඒක. බලද? එපාවම කියන්නේ අනිප්පතරන්තයක්. ආස වීම කියන්නේ අනිප්පතරන්තයක්. ඔයාලට පේනවදර නිකන් ගෙම්බෙක් තිබ්බොත් එහෙම මෙතනයි මෙතනයි පැන පැන ඉන්නවා වගේ මනස මෙහෙට මෙහෙට පැන පැන ඉන්නවා. සීසෝ එක තියෙන්නේ එක තැනක උඩට අනිත් පැත්තේ බලලා යන. එතරම්නේ. සහ සීසෝ එකේ උපමාව ඔයගොල්ලෝ බලනවා හොඳට. ඕන පේනවද නිකන් එක පැත්තක් විතරක් උඩට යන්නේ. ඒකට සමගාමීව අනිත් පැත්ත පල්ලෙහාට යන්නේ. හරිද? ඒ කියන්නේ හැමසෙම මේ දෙපැත්තම වැඩ කරනවා. අපි හිතන් ඉන්නවා ඔන්න ඒ කාලේ නම් අපිට සෑහෙන ආසාවල් තිබ්බා. දැන් නම් ඒව නැති වෙලා කිනව නේද? ආසාවල් තියෙන කාලේ ආස නැහැ කියන එක පල්ලෙහා තියෙන්නේ. ආසාවල් නැහැ කියද්දි ආසාව තියෙනවා කියන එක පල්ලෙහා තියෙන්නේ. ඔහොම වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මහා ලොකු ජයග්‍රහණයක් නෙමෙයි ඔය හොඳේ. ඒකයි බුදුහාමුදුරුවෝ සිල් පුත කියන එක ප්‍රතික්ෂේප කරන්නේ. යම් දෙයක් කරමින් 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 ඉඳලා නිවන් දකින්නවා කියලා හිතන්නේ නම් ඒක මිත්‍යා දිට්ඨිය. එහෙම නැහැ. මොකද කර්මවාදී ක්‍රියාවාදී ආගමක් නෙමෙයි බුද්ධ දර්ශනය. එතනද බුදුහාමුදුරුව අර්ථ දක්වන්නේ ෆිලොසොෆි එක එහෙම නෙමෙයි. අර මං හුවා කියලා මතක් කරන්නේ ඔය අහලා තිනවනම් අසදුෂ මහා දානිය දුන්න කෝසල මල්ලිකාව ලෝකේ කරන්න ලැබෙන පරම දුර්ලභ එක දවසක එක වෙලාව කරන්න පුළුවන් දෙයක් නේ. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතුන් වහන්සේලා අරමුණු කරගෙන අසදුෂ මහා දානිය දෙන එක. ඒ පින ලෝකේ අද අපිටවත් කරන්න බෑ. හරිද? සාරිපුත්‍ර හඳුනනටත් ඒක කරන්න බෑ. හරි. එහෙම කරපු කෙනාට පිනේ උත්කෘෂ්ඨ ආනිසංස තියෙන කෙනා ඔය. බුදු කෙනෙක්ටත් දන් දීලා, මහා සංඝයටත් දන් දීලා. ලේසි පහසුකම් නෙමෙයි ඈ, හොයලා බාණ්ඩ එක. මැරෙනකොට යන්නේ අපායට. දුගතිකම වෙනවා. හරිද? අපලයට තම්බදාස කියලා ඉන්නවා ගෙලවල් සිඳලා මරන ඔය කර්මාන්ත කරපු කෙනෙක් අලුගෝසුවේ. එතුමා යන්න හිටිය අපායට. හැබැයි සාරිපුත්‍ර හඳුනපු කොහෙද හමු වෙලා ධර්මදේශනා කරාට පස්සේ බ්‍රහ්මතලයට යන්නේ. බලද? එහෙනම් කෙනෙක් හිතන් ඉන්නවා නම් අපි හුඟාවක් සංවරව කිසි කාටවත් ප්‍රශ්නයක් නැතුව සුවජ කීකරුව සුදනෝසේ ජීවත් වෙලා ඉන්නේ හින්දා මරණකට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒවා ඉතින් හඳේ තමයි එහෙමනම් වෙන්නේ. හරිද? එහෙම බැලුවොත් එමේ කෝසල මල්ලිකාව උඩින් යන්න ඕනේ දිව්‍ය ලෝකෙට. එහෙම වෙන්නේ නැහැ. කරපු දේ නිසා නෙමෙයි මෙතන වෙන්නේ. කරන දේ නිසා යමක් වෙනවා කියන එක කර්ම විපාක වාරය. හේතු ප්‍රත්‍ය නිසායි වෙන්නේ කියන එක නූණ පැත්ත. ඒකයි චින්තනය කෙලින් තියෙන්න ඕනේ කියන්නේ. අහලා දෙනවද දන්නේ? ලෝණපල සූත්‍රය මම මතකයි හිටිට. ඒ දිනවල ලස්සන උපමාවක්. ඒ බුදුහාමුදුරුවෝ වහන වතුර අපි හිතමු පොල් කට්ටකට. හරිද? පොල් කට්ටකට වතුර ටිකක් දානවා. ඊට පස්සේ මුහුදකත් නැත්නම් ගඟකත් ලොකු වතුර ප්‍රමාණයක් තියෙනවානේ. බුදුහාමුදුරුවෝ වහන මහණෙනි එකම ලුණු ප්‍රමාණයක්. එකම ලුණු කැට ටිකක් මේ පොල් කට්ටටයි අර ගඟටයි දැම්මොත් මොකේද රහ වෙනස් වෙන්නේ? සරල උත්තරයක් තියෙන්නේ. පොල් කට්ට රහ වෙනස් වෙනවා. දාන ප්‍රමාණය වෙනස් වෙනවා. ඔය තව තේරෙන්නේ නැත්නම් ඩයි ටිකක් අරගෙන එකම ඩයි ප්‍රමාණයක් සාමාන්‍ය වතුර වීදුරුවකටත් දාන්න ගිහිලා ගඟකට තලන්නකො පාට වෙනස් වෙන්නේ මොකේද? වතුර වීදුරුව බලන් ඉන්නේ පාට දාන ගම වෙනස් වෙන්න. ගඟට පාට නෙමෙයි අසූචි මලමුත්‍ර දැම්මත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කියනවා දැනුවත් භාවය තියෙන කෙනා. ඒ මොකද්ද? වරදවා වටහාගත් බව නැත්නම් වරදවා අර්ථකථනය කරපු බව දැනගත්ත කෙනා. වතුර වීදුරුව වගේද? ගඟ වගේද? ගඟ වගේ. කොච්චර වරදවන්න උත්සාහ කෙරෙව්වත් කොච්චර පාට දාලා අවුල් කරන්න උත්සාහ කරත් අවුල් වෙන්නේ නැහැ. ඒක බලද්ද පොල් කටු ජීවිතනේ අපිට තියෙන්නේ. තේරෙනවද? අර වතුර වීදුරු වගේ සුළු දූපත් ජීවිත තියෙන්නේ. පොඩි දෙයක් කිව්ව ගම අපි සම්පූර්ණයෙන් අවුල් වෙනවා. සාමාන්‍යයෙන් දවසකට අපි හිතමු ඕගලන්ට ලක්ෂ 12ක් විතර හම්බ වෙනවා. ලක්ෂ 24ක් විතර දාගන්න ඕකට. ලක්ෂ 24ක් දවසට හම්බ වෙනවා. හරිද? ඕගොල්ලන්ගෙන් කවුරු හරි හොරෙක් රුපියල් 10ක් 20ක් විතර හොරකම් කළොත් ඔර ගණන් ගන්නවද ඒක? අටික ආරක්ෂා කරගන්නව නේ? ඉතින් දවසට පැය 24ක් විතර තියෙනවා. විනාඩියක් දෙකක් කැවුනා කියලා ඉතුරු පැය ගන්න ආස කරන්න ඕනේ නැහැ. ඒතර මං කියන්නේ. ඒක අපිට වාසිය තේරෙන්නේ නැති කමදී. බලද? හරි. මම ඉතින් ඔයාලට දසක් ඉන්නේ නැති කියලා කිව් එකේ. ඔන්න ඔය අපිට හමු වෙන ස්වභාවයම විකෘති කියන අර්ථය මේකේ පෙන්වන්නේ. අන්න ඒ අර්ථය තමයි මං කිව්ව භාෂාවද විකෘති කියලා අන්තිමට. තේරෙනවද? ධර්මයේ උපමා කරේ මොකටද? නවතින්න වාසස්ථානයකටද? එතරෙන්න පහුරකටද? එතරෙන්න පහුරටයි උපමා කරන්නේ යෝග. ධර්මතාවය පවා ලෝකෙට තියෙන්නේ. ඒක තේරෙනවද?
असंकत स्वभाव असंकते वितराई ससरंग इतने बासाव सकाशीमाग्निमेद इन बासाव को नोदनोत्कमणि मे कथाकर्ण लिंग निमित उद्देश्य नम गम गोत्रवासकम सियाल नोदनोत्कमिंग आपोणिमेद एक ऊहा मत मारो तम हरद हिम को नोदनोत्कमी इच्छा नोमल और मैं उदाहरण क्या काल याक मिनी सुतांग मुखद पोलव पैतली एक काल टेक नोदनोत्कम धनोत्कम एक लोग इन्वेंशन का हरद सहन विद्या दीवन वक्ल गाने काल याक नैनी पैतली नैनी राउ आगे हरद राउ मक मद गिले उत्तर एक मम की हुए अभी सामान लोग धनुमें अभी मे उड़े अनेक धनुम अभी संवर्धने करें अभी तक लोकमें अचीवमेंट एक मालूम अचीवमेंट करें मैं चिंपन सी एट्टी गुते हैं अभी करना ठीक है अपने हो रहा मत करना मे लगती मन बोलते कदने ए आई वाली पुलवा चित्र दिन चित्रशिल्पी अंत बड़ा दाक्ष मिजो निकल प्लेटफॉर्म में अभी टोन दे घाप ऊँ तपर गाने इतना मिनसु असीमित कपेल मार मण कल हदन चित्र औदू गा दवास गान भी यदर अरे तपर गाने हतर इतना हितन मिनसु मार दाक्ष सर मिनसु दाक्ष उपकरण बार गना अभी अपने अमत का उपकरण मनो बार गे उपकरण निर्माण करना दक्षता मिनसु तुम तिब्बी मंकिया एक सामान्य भौतिक दुआन नेतु यमक निर्माण करें हेकिया तम तीन वाकने मुखदा यमक निर्माण करें हेकिया तीन वाकने मणिपत्र यमक संपूर्ण में विनाश करना क्या तीन ऐना विनाश कर अरंगण को हदबू देवल काड़ने का निवन की मंकी हदंड इन खिना वाइंकर हर एक निर्मापक विनाश करना एक नियम निर्माण ये निर्माण मिलकिंग बोर्ड गाड़ निम कर मेचर गाण की वेन्देश वेन्देश इच्छा निर्माण विनाश होना अपने ओके नोट मार भी निर्माण विनाश करते तम कर सियाल निर्माण बरदीला निर्माण मंकी अब तक एक्सरे है दाने तू एक्सरे होगा दिन गिर इन मिनिस कमिंग होगा देवल लोक प्रयोजन रखने एक होंगे नहीं दंगी और एक्सरे वर्ट निरावरण आवश्यक है कैबड़ी हिंदा कल्पना मटन तंगे बट ओण यात्र पोडक मे होने मनुस पोडक विमसीमा इलिपे दादापेन इतना अभिहितन सिगिति हुता मुंडिसोरी टाइप के सब्जेक्ट मे फिलोसफिया कुम प्रज्ञावंत तीन साधने उदाहरण अंडूद सूत्र मतकरा पंजावंत सायंदम नयांदम दुपाजस प्रज्ञावंत अंट गोचर हिंस दुष्प्राज्ञ अंट मैमट तिंड बे हरद एंद दुष्प्राज्ञ कम की दुखवि विराहवे कंद्रुला मोड कम की अयंकर पुड़वा अलग प्रज्ञावक्या वड़ने धर्मता प्रज्ञावक्या नियत कग्निमे वड़वं पुड़वा वड़ी गोमद पात्योत्त किटी वे राजुत्त किटी वे राजुत्त किटी वे हरक्रली इलिए पेन पेन अड़े मे अन्ना चक्रे वटे दिवद चक्रे पेन चक्र बिंदु यही आश्रयतम के इंफ्लूंस करेत्र पेत्र इक तम यार लसन कथावत गिराउ दिना एक्म को आट हूलगणिस अदेत्र एक चंडी कटी एक्न तंट अने कटी पड़ना तापसूड तंट दिन्न हमे चाश दिखा हेब इपुत एक इक गिरा ताव सूच की मनुष्य सतेक्ना अने संपूर्ण जड पाद चंडी को आश्रय विनस अंगुमाल कुमार धन आश्रय विनस साधम अहिंसक अंगुमाली एवगे आश्रय लभ साधम हूदपेत्र अंगुमाल अहिंसक वेला अहिंसक अनीपत्र राहत विरोम पे इन मेके वेंडोनी अंगुमाल अहिंसक अहिंसक अंगुमाल अंगुमाल अहिंसक वे अहिंसक एक रमणी कर अंगुमाल सह अहिंसक मे लोग स्वरूप देख अरे देखे मैं बुद्धि पालवे अन्नी कर निर्वाणी थिंक निर्वाणी ने तीम सनसीम अभी तंगे मोक्ष लंडना मोक्ष नुलबंड दिन हेतु होगा प्रधान हेतु मोक्ष नुलबंड वरदी वटहागनीम वरदी अर्धकीम नोदुमत्क थिंग तमय बुधवासला पहाड़ा तमु गुरी सीम की धर्मता उलपाणी मुकद नोदुनोत्कम पिन्न जगह लोके लेस पहाड़े हो मम की कल्पना कल्पना ये कल्पना मे उपनिषद निमित्त मैं कथा करें
धर्म पुलवंतर हो मनुष्यक इपदने के प्रधानम हेतु धर्म हेम मनुष्यकुण ऐकने कहना इकम उत्तरे सत्य होने की इट पारिबाह मनोहरी करना मनुष्यक निमें सरल मनुष्यकुणा मनस उसन विधि प्राज्ञा वैडन विधि सत्य हो हेमणोत्तम मनुष्यकमें इहलम उत्तर मनुष्यक विंड पुलवा एवनिंग हेमोट कथाभागरुटे उपनिषा के वाला आशीर्वाद करण सत्य विमसंड हेमोम हिक्मेंड हर मे देशनाव ඉදිරිපත් කරන්න සාකච්ඡාවන් මේ ආකාරයෙන් පවත්වන්න ප්‍රධාන වශයෙන්ම දායකත්වය ලැබලා දීලා තිබ්බේ ආර් එම් පద్මාවති කුමාරිහාමි ඩුබයි රාජයේ සිට ඒ දුවාදරුව මුණුබුරු මිලියන් ඇතුළු සියලුම පවුලේ සියලු නායකතුලා තමයි මේ ධර්ම දාණයට දායකත්වය දුන්නේ ඒ හැමෝමත් ඉතාම කෘතඥපූර්වකව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා ඒගොල්ලෝ අරමුණු විදිහට විශේෂයෙන් සිහිපත් කළා තියෙනවා මීට මාස 3කට ඉහතදී මියපරලෝ යන්ට ඉදිච්ච 24 उल्पदम गलिन बिंदु लिपिने पदी डब्ल्यू एम सुमनावती कुमारी हामी मवट पिंगिनी सह मीटवासर की पेकट पेर वियो वेच मी पार सोमपाल विजय सिंह पियान हेटा पिंगनुमोदी नड़ते इवगेम एच एम प्रदीप चांदिक पुता सह डब्ल्यू जयतिलक अय्या आर एम करुणरत्न अय्या एक सीएलूम मी पार नैदाहित मित्रादीन मे नम मतकल दिन सुलभ सा ससरे मे पर्व ये पीसगात मन अंतर मन हेमोम सीपत्र नम तक नम तक हेमोट बलंगल अनुमोदेच पेन पेन ओणम के सत्यखंड सुलहो निमित्त उपनिष्य आशीर्वाद एक धर्म देश नावल अभिप्राय उदाहरण तक अंगुत्रिका एक निपाती यम से कथावाक्यन वन साकाचा वक्र निमंत्रण याक्यन वन कथावक्र इन्होंने ये अवसाने वेन्डोड़े विमुक्ति लोक दिन कईवार वग्गहा निमे मनुष्य को नमक रोड़े इतर वेन्नी कोहमद पत्र पेन गण එහෙනම් අපි හැමෝම දැනගෙන හොන නොදැනගෙන හොයන්නේ සත්‍ය තමයි. අපි ඔය සතුට කියලා කියන්නේ ඕකට තමයි. හැබැයි නොලැබුණුත් මිනිසුන්ට ඕක විතරමයි. එහෙනම් සතුට හොයාගෙන සැනසෙන්න පුළුවන් කාලයක් මේ තියෙන්නේ. සත්පුරුෂෝ වැඩ ඉන්නවා, ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා, ධර්මයතාවම ජීවමානව තියෙනවා, බුදු පියන් වහන්සේගේ ඒ බුද්ධ ගුණය තාම ලෝකෙ තියෙනවා. ඉතින් එහෙනම් මිනිසෙක් වුණාම පුළුවන් උපරම දන් දෙන්න, පුළුවන් තරම් උපරිම හික්මෙන්ඩ, සියල්ල අතරේ හොඳට හික්මෙන්ඩ සහ විමසන්න. සියලු දේ කරත් විමසුවේ නැත්තනම් හරියන්නේ නැහැ. අර මම මතකයි ලකුසනසන හොඳ කතාවක් කිව්වා මේ අතේ රේඛා යන්න දන් දෙන්න කියලා. अतिरिका वैसे हेब क्यूवे इच्छर उपरी दंदे परारचर्या वेदिंड की मुझे परारचर्या बोधसचर्या बोधसचर्या सीर दिन आड़ बोधि अवबोधे लंगाकर कटित करना मिसक लोकन वत्न उत्साहकनी लोकट कवाड़ना मूडकमा लोक इतर विंडकने का आशीर्वाद करना प्रज्ञावंत इंदा मुहूदे रैली इवर बलंग मुहूद्र बहिंड कवदावत बहिंड विन इवे लोक दिन प्रश्न इवर वे मम्मी धर्म हिता मूड पिशु एक कदा तेना रेल तीयदी मुहूद्र बहिंड ओण सरपहाड़ मनुष्य बीहन एवसम प्रश्न एंड दुख स्वस्था एंड गेटल पीड़ा एंडी निंदा एंड अवलादे मनुष्य को शक्ति मतकर एक्ना गहंड गंड पड़ी ए प्रश्न एक्न मूड दिंड किलिंक कदागंड इकट तीन प्रधानमव्य सत्यवेगा सत्यवेगा निलम पिपनोट पस निम कवरता सदाने निलम मड़ी हिलटवी तमंग सुगंधे सीर दिनाडूमी सुवसे वेड़ो अन्नी वगैरह बुध योगतम श्रावक्यो योगतम सत्पुरुषो थिंग इतने हेमोटम मे धर्मदाने मे धर्म सागच्चा नगेज सियलूम कर्म कारण बुद्धियट आमंत्रण करें प्रबुद्ध मन सख्यति वेंड चिंतने अवधि वेंड उपनिष्य विवाह अभी सिलुना प्रार्थना करो संबंधित सिलुनाडम मेवाड़ सहाय दुन सिलुनाडम विशेष अभीपत्को पवित्र मुगरला पवित्र करवला शासन चर्या उगंडपू शासन इंड अट ककुल दिगल सीएलूम महोत्तम सीपत्को चीवर दरागन ए सीएलूम तमंग जीवित मे विन कपकरला तुणुक धातु पुरावट सत्य होने सत्यवादी चिंतन अवधिकर उत्साह सीएलूम महोत्तम महासंघ्याट अभी कर्प सीएलूम धर्मदाने संशय मे जीवित तुलदीम निवणी निवेंट एकांत पुण्यशक्त आगे शिवनाम साधु मुदंकरण इवगेम देवीवर ब्रह्मराजवर यमता पेनुपेन मट्टी धर्मश्रवणीकरण तमंग जीवित चिंतन अवधिकर उत्साह धर्मण यह हमोटमा मे पिना तवतवा बड़ावर्धन अनुदा सिरुदनाड सत्पुरुषाश्रय लिप्त धर्मश्रवण कृत्व निवणी निवेंट मे पिन उपनिषिवित्वाग्ल साधु अनुदंकरण इवागेम मे पर्व या सीलुम दिन विशेष अभव्यगाम्यो दुगति अद्भवगा हेमोटमा मे पिने आणि संशय लभिल सुगति अद्भवक्ल भाव धर्माभि समय लंड सत्पुरुषंगे आश्रय लभिल फहवहाम निवणिम निवेंट मे पिन उपनिषिवित्वाग्ल साधु हेमोटमा पिंग अनुदंकरण आसन वशं सीलुम दिन सीलोकवासी सीलुम सत्यांग सीपत् मनुष्य काले प्रयोजने गंड බුදු සාසනයක් තියෙන කාලේ ප්‍රයෝජනෙයි ගන්න. නිකරුණේ තමන්ගේ ජීවිතේ නැතිනාස්ති වෙලා නිකන් ලෝකෙට දිය වෙලා යන්න නොදී ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් උත්තරීතර මනුෂ්‍යෙක් වෙලා නිවිලම යන්න තමන්ගේ අදිෂ්ඨානීය වීර ශක්තිය යොදනවා කියන අර්ථයෙන් මේ සියලුම පුණ්‍ය ශක්තිය හැමෝටම අනුමෝදන් වෙත්වා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමීසර සීපෙමනවා දාල අජරාමර සංඛ්‍යාත නිවෙන නිවෙන්ට සියලුම සත්වයන්ට මේ පින ඒකාන්ත උපනිෂයක් පාරමිතාවක්
සත්පුරුෂ ආශාවක් බවට පත්වෙත්වා කියලා මහා සංඝරත්නයන් ආශිර්වාද කරනවා සියලු දෙනාට පිං අනුමෝදන් කරනවා හොඳයි හැමෝටම දෙනවා සල්ලි සබ්බම් පහය ගමනියා සියලු දී අතහැර දා යයි අතහැරෙන ලෝකේ යන සංසාර ගමරට පිං කුසල් රැස් කර ගැනීමට අපේ පන්සල නාලිකාවේ පූජ්‍ය ඇතා බැඳිවෙවේ මහින්ද රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ පරිදි ඔබටත් දැන් අවස්ථාවක් දානයන් අතරින් මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් ධර්ම දේශනාවක දායකත්වයක් ඔබටත් මේ මොහොතේ සිට ලබාගත හැකියි देश विदेश हेमगे हितसो पिनिस ओब श्रवणे किरीमट केमति पारदी धर्मदर विनयदर महा संगरत्ने वेडबवा धर्मदेशना पटगत कर वेडि पिरिसकट श्रवणे करन्नट हा धर्मदानयक लेस पिंकमति देश विदेश सियलु देनाटम श्रवणे किरीमट कटेतु सलास्वन्ने अपे पांसल नालिकाव दैन सूदाना ඔබගේ මීගිය දෙමව්පියන්ට ඥාතීන්ට පින්පෙත් පමුණු වීම හා සුජීවත්ව සිටින ඕනෑම අයෙකුට ආශිර්වාද පිණිස මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් තුලින් සිදු කරගත හැක. තවද ඔබ විසින් කරන ලද මේ මහඟු පින්කම නැවත නැවත ශ්‍රවණය කිරීමට හැකි පරිදි අපේ පන්සල නාලිකාව තුලින් කටයුතු සලසා ඇත. වැඩිදුර විස්තර සඳහා විමසීම 0113 465 466 0747 47 78 යන දුරකථන අංකවලට විමසීමෙන් වැඩිදුර විස්තර ඔබට දැනගත හැකියි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි